අයිබෝවන් අද දවස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනෙන්නේ තරමක් වෙනස් මාතෘකාවක් ගැන. ඒ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඔබෙන් සංගමන දේවල් 11 ගැන තොරතුරුයි. නළු නිලියන් ලස්සනට ඉන්නේ කොහමද? වයසට නොයා ඉන්නේ කොහමද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඔබට තියෙනවා ඇති. ඒ වගේම ඔබේ රූපය ගැන ඔබ වද වෙන කෙනෙක් නම් ඔවුන් ගැන කුඩා හෝ ඊර්ෂ්‍යාවක් ඔබට නොතිබෙන්න විදියකුත් නැහැ. ඔවුන් ඉතා විශිෂ්ට රූපලාවන්‍ය ශිල්පීන්ගේ සහාය ලබා ගන්න නිසා එහෙම වෙනවා කියලාත් ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මේ ටිකත් බලන්නකෝ. අංක 11. ඉරාවුවෙන් ලැබෙන ප්‍රයෝජන අත්හැර ගන්න එපා. ලස්සන හා සෞඛ්‍ය සම්පන්න සමක් වෙනුවෙන් ඔබ දිනපතාම ඔබේ සම හිරුට නිරාවරණය කළ යුතු වෙනවා. මෙහෙම කියන්නේ මැඩෝනා සමග කටයුතු කළ රූපලාවන්‍ය විශේෂඥයෙකු වූ මමි මැක්ඩොනල්. ඒ වගේම මේ දේ නොකර වෙන මොන දේ කරලා සමරක ගන්න උත්සාහ කළත් ඒ හැම දෙම නිෂ්ඵල දේවල් වේවි. ඒ වගේම තවත් රූපලාවන්‍ය සම්බන්ධ වෛද්‍යවරයෙක් වන ලාන්සර් වෛද්‍යවරයා සඳහන් කරන්නේ SPF අගේ 30ට අඩු ක්‍රීම් වර්ග දිනකට දෙවතාවක් ආලේප කරන්න එපා කියලයි. උදේ 10න් පසුව හිරු එළියට නිරාවරණය නොවන්නත් වග බලා ගන්න. අංක 10. ඔබේ සමයම් ආසාදනයක් තියෙනවා නම් සම වේලෙන්න දෙන්න එපා. බොහොමයක් පැල්ලම් ඉවත් කිරීම වෙනුවෙන් භාවිතා කරනු ලබන ක්‍රීම් වර්ග බෙන්සොල් පෙරොක්සයිඩ් ඇතුළත් කරලා නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා සම වේලීමට ඒ හේතුවක් වෙනවා. ඒ වගේම මේවා මගින් සමේ දැවිල්ලක් ඇති කරනවා සහ ඒ මගින් සමේ තෙල් සහිත ස්වභාවය ඉහළ දැමීමත් සිදු වෙනවා. ඒ වගේම ඇල්කොහොලු මේ හා සමාන ප්‍රතික්‍රියාවක් කරන නිසා ඔබේ සමේ ලප කැලල් වලට නම් ඉන් අඩුවක් ලැබෙන්නේ නැහැ. වෛද්‍ය හැරල්ඩ් ලාන්සර් නිර්දේශ කරන්නේ ඔබේ සම සැලිසිලික් හෝ ලැක්ටික් ඇසිඩ් යොදාගෙන පිරිසුදු කිරීම යෝග්‍ය බවයි. අංක 9. කවදාවත් බෙල්ල අමතක කරන්න එපා. කාන්තාවකගේ ශරීරයේ අනිත් කොටස් මෙන්ම බෙල්ලත් ඉතාම වැදගත් කොටසක් වෙනවා. එමෙන්ම බෙල්ලේ තියෙන ඉතා තුනි සමක්. එම නිසා මුහුණට වගේම වැදගත් සත්කාරයක් බෙල්ලටත් අවශ්‍ය වෙනවා. ඒ නිසා නිකට පසු කරන් බෙල්ලටත් යන්න අමතක කරන්න එපා. අංක 8. සම අයිස් කැටයකින් අතුල්ලන්න. කැලිෆෝනියාවේ සැන්ටා මොනිකාහි සම පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය ඒවා ෂම්බන් පවසන්නේ ඔබේ මොහුණ අයිස් කැටයක් මගින් තප්පර ගණනක් සම්මානය කිරීම මගින් සමේ ඇති අඳුරු පැහැය නැති කරගත හැකි බවයි. එමෙන්ම මේ සමේ වර්ධනයටත් උපකාරී වෙනවා. අංක 7. ඔබේ රූපලාවන්‍ය භාණ්ඩ නිවැරදිව ගබඩා කරන්න. වෛද්‍ය ඩබ්‍රා ජලිමින් ඔබේ රූපලාවන්‍ය භාණ්ඩ නාන කාමරයේ තිබීම නම් අනුමත කරන්නේ නැහැ. ඒ උෂ්ණත්වය හා තෙතමනය ඒවායේ කල්ලිකුත් වීම ඉක්මන් කරන නිසයි. අංක 6. ඔබේ සම ස්පර්ශ කරන සෑම දෙයක්ම පිරිසුදුව තබා ගන්න. වෛද්‍ය ලාංස කියන්නේ ඔබ කවදාවත් ඔබේ මොහුණ අපිරිසුදු දෑකින් අල්ලන්න එපා කියලයි. ඒ වගේම ඔබේ සම වියලි හෝ සාමාන්‍ය එකක් නම් ඔබේ කොට්ටුරේ සතියකට වතාවක් මාරු කරන්න. ඒ වගේම සම තෙල් සහිත නම් එය දින 3කට වරක්වත් මාරු කරන්න. ඒ වගේම ඔබේ ස්මාර්ට් දුරකථනයේ මොහුණද හැකි හැම විටම පිරිසුදු කරන්න. අංක 5. ඔබට තිබෙන්නේ කුරුලෑ සහිත සමක් නම් ස්ක්‍රබ් එකක් හා ෆේස් ස්පොන්ජස් භාවිතා කිරීමෙන් වළකින්න. ක්‍රිස්ටි කිට් නම් සම පිළිබඳ විශේෂඥයා පවසන්නේ කුරුලෑ සමක් සහිත අය කිසිම විටක රළු ද්‍රව්‍ය, බ්‍රෂ්, ස්ක්‍රබ් හා ස්පොන්ජ් වැනි ද්‍රව්‍ය මුහුණට යොදාගත නොයුතු බවයි. එමෙන්ම මෙවැනි සමක් සහිත අය සියුම්ව සබන් නොයදා මුහුණ පිරිසුදු කළ යුතු වෙනවා. එපමණක් නොව එම කුරුලෑ සහිත ස්ථානවලට ඇස්පිරින් හා ජලය යොදා නිර්මාණය කරගත් මිශ්‍රණයක් යොදා මෙම තත්ත්වය අවම කරගත හැකි බවත් ඔහු පවසනවා. අංක 4. නින්දට යාමට පෙර බ්‍රායක ගලවන්න. බොහොමයක් කාන්තාවන් තමන්ගේ පියයුරු එල්ලා වැටීම වැළැක්වීම වෙනුවෙන් රාත්‍රියට බ්‍රායද නිදා ගන්නවා. නමුත් වෛද්‍යවරුන් මෙය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එවින්ම තදහා වෛර සහිත මෙවැනි බ්‍රා නිසා ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලියට බලපෑම් කරන පමණක් නොව ඒ රෝග ගණනාවකටද මඟ කියනවා. එමින්ම ශරීරයට ඉතා අපහසු වන මෙම ක්‍රියාව නිසා සම අඳුර වීමද සිදු වෙනවා. අංක 3. මුහුණට කරන සම්භාන ෆේස් මසාජ් ඔබේ ඇස් යට අඳුරු පැහැති තත්ත්ව ඇතිවීම වැළැක්වීමට හේතුවක් වෙනවා. ඔලි හෙරික්සන් සම්භානේ ඇස් යටට ඇතිවන අඳුරු රවුම් වලට ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරනවා. එමෙන්ම මෙය මගින් සම සුමුදු වෙනවා. ඒ වගේම එය නිවසේදී කරන්න නොහැකි තරම් අපහසු දෙයක් නෙමෙයි. අංක 2. ඔබේ අත් පරිස්සම් කරගන්න. අත්වලටත් ඔබේ බෙල්ලට තරම්ම ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. බෙල්ල මෙන්ම ඉතා තුනිහා සියුම් සමකින් අත යුතු වෙනවා. හැකි සෑම විටම අත් ආවරණ යොදාගෙන වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න. එමෙන්ම හමේ තෙතමනයන් රඳවා ගන්න උත්සාහ කළ යුතු වෙනවා. ඒ වගේම අත හිරුවෙලියට විවර කරන්න අමතක කරන්න එපා. අංක 1. ඔබේ සම නිතිපතා පිරිසුදු කරන්න සම පිළිබඳව විශේෂඥයෙකු වන ඩේබ්‍රා ජලිමන් පවසන්නේ මුහුණේ ආලේපිත රූපලාවන්‍ය ද්‍රව්‍ය සමග කිසිසේත් නින්දට යාම නොකළ යුතු බවයි. නමුත් බොහෝ දෙනෙක් මේ ගණන් නොගන්නා බවත් ඒ සමේ ආසාදනවලට හේතුවක් බවත් ඇයි පවසනවා. ඔයා තවමත් අද දවස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරලා මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.